தம்பி டக்குனு வாங்க, கிளாஸ் போறது லேட் ஆகிருச்சு. தம்பி சோறு கொஞ்சம் சாப்பிட்டு போங்க. ஸ்ருதிகா டக்குனு வாங்க, கிளாஸ் போற லேட் ஆகிருச்சு. அரே மிகத்தின் தங்கக்காரக்கான் கர கர இட்டு அம்மாய் கூட தேங் எத்தேண்ட எவ்வளோ இன்னும் சத்துட்ட நாங்க ஏ தராமை நுவரெலி அப்படி ஹிட்டா காண்டவா. மே பிரதேசே இன்ன ஜனதாவகி ஜீவித்த பட்டா கெதிச்ச போஹோ துஷ்கர கதாபக்தியா இட்டும் விட்ட வினசன காலகுண தத்துவா கெட்டது தமாய் மே பிரதேசே ஜனதாவ ஜீவத்தே. அப்பே கம உனத் சிங்கள தெமல முஸ்லிம் கியன ஜாதி இன்ன கமக் அத்தடம அப்பி எக்கமுத்தியம் வேட கண்ண கமக் நூட்டலி சுந்தரத்தைய தெக்காட அத்தடம அத்தி துஷ்கரதாவே மே தருவோ இகன கண்ணி දරුවන්ට ඉගෙන ගන්න ගොඩක් ආසාව තියෙනවා. හැබැයි ඇත්තටම සුදුසු තෝතැන්නක් තිබුණ නැහැ. නමුත් මෙතන පුංචි සරසවියක් කරමින් අද වෙනකොට මේ මාවත ඇත්තටම විවර කරලා දීලා තියෙනවා මුළු ලෝකෙටම. Of other difficult provinces and confined to a very small limit. The precious gift you have given to children like us in such areas has paved the path for us to move into a new world. Lokaya koi desata de gaman karanne ehema nam ape daruwan api e winuwen lasti karannone kohomada kiyana karana pilibandawa etuma sihinayak dakina e sihinaya punchi sihinayak nebe ekamulo ලෝකයම අතික්‍රමණය කරන්නට ශ්‍රී ලාංකීය අපේ දූතරුවන්ට හැකියාව ලැබෙන බොහොම ශක්තිමත් සහ ගෞරවනීය සිහිනයක් වෙන කාරණාව දැන් දැන් අපිට දැනී හමාරයි. ඉතින් එවන් වූ සුවිශේෂී සංකල්ප ධාරියානේ රටේ දරුවන්ට ආදරය කරන නිහතමානී ගෞරවනීය මනුෂ්‍යත්වය පිරුණු මිනිසානේ ධම්මික පෙරේරා මැතිතුමනි. මේ වගේ ස්ථානයකට ඇවිල්ලා මේ වගේ ඩිජිටල් දරුවෝ දකින්න එකත් මම හිතන්නේ හැමෝටම සතුටක් වෙන්න ඕනේ. මොකද මට විතරක් නෙවෙයි ලෝකෙ කොහේ ගියත් මේ වගේ හෝල් එකකට පුරවන්න පුළුවන් ඩිජිටල් දරුවෝ හොයන්න අමාරුයි.
ඉතින් මං හිතන්නේ නුවරේදී වගේ තැනක දැන් හෝල් එකක් පුරවන්න පුළුවන් ඩිජිටල් දරුවෝ ඉන්නවා. මීට මාස 6කට විතර කලින් යද්දි මට ඉස්සල්ලාම දුන්නේ වීඩියෝ එකක් බලන්න. ඒ වීඩියෝ එක බලද්දි මට තේරුණා කෝඩින් කියන්නේ මොකද්ද කියලා. ඊට පස්සේ මම පළවෙනි ප්‍රොජෙක්ට් එක හදද්දි මට ආසෙ හිතුණා මම ප්‍රොජෙක්ට් 200 ඉවර කරද්දි මට වෙබ්සයිට් එකක් හදන්න පුළුවන් තරමේ මට්ටමකට මං දියුණු වුණා. දැන් මං ඇප් එකක් හදලා තියෙනවා. ඒ වගේම වෙබ්සයිට් එකක් හදලා තියෙනවා. ඒ වගේම ස්ප්‍රයිට් ලැබ් එකකින් ස්ප්‍රයිට් ප්‍රොජෙක්ට් හදලා තියෙනවා. දුව තමයි මම පළමුව සම්බන්ධ කරේ. පළමුව සම්බන්ධ කරාම මට දැනුණා බයක් නැතුන් අධ්‍යාපනය දෙන්න පුළුවන් තැනක් කියලා. ඒක නිසා මම මගේ පොඩි දරුවත් යොමු කරා. ඇත්තටම මට කියන්න සන්තෝෂයි. මං දුව ගැන තමයි බලාපොරොත්තු තියාගත්තේ. අද මගේ පොඩි පුතා ටීවි බලවල නිතරම හිටියේ. අද දුවට වඩා පුතා දක්ෂ වුණා. ආසියාවෙම ඔන්ලයින් පාසලක් විදිහට දරුවන්ට අධ්‍යාපනය බෙදා හදා දෙනකොට ආසියාවෙම ප්‍රථම ස්ථානයේ බවට පත්වන්නට ප්‍රමුඛයා බවට පත්වන්නට DP Education නාලිකාවට හැකියාව ලැබුණේ එහි තිබෙන නව මානයකින් යුතුව දරුවන්ට මේ අධ්‍යාපනය ප්‍රසාරණය කරන්නට හැකියාව ලැබුණා. එය එසේ මෙසේ සංකල්පයක් නොවන බව අපි කාටත් දැන් වැටහෙනවා. ආසියාවෙම පළවෙනි ස්ථානෙට එනවා මේ ස්කූල් එඩියුකේෂන්. ඒ කියන්නේ පාසල් අධ්‍යාපනයේ පළවෙනිය. ඒ කියන්නේ අපිට වඩා හොඳට ජපානය උගන්වනවද? නැහැ. සිංගප්පූරු උගන්වනවද? නැහැ. ඉන්දියාව, චීන, මැලේසියාව, කොරියාව අපිත් එක්ක හොඳට උගන්වනවද? නැහැ. හැබැයි දැන් ඒක ඕගොල්ලන්ගේ හෑන්ඩ් ෆෝන් එකේ තියෙනවා. ඇත්තටම කියනවා නම් නුවරේදී දිස්ත්‍රික්කයේ ඉන්නේ ගොඩාක් ආර්ථික අපහසුතා තියෙන දෙමව්පියන්ගේ දරුවෝ. ගොඩක් වෙලාවට අපේ ගම්මානයේ දරුවෝ ස්මාර්ට් ෆෝන් එකක්වත් අල්ලලා නැති ළමයි ඉන්නවා. අපිට ලොකු අඩුපාඩුවක් තමයි තාක්ෂණ දැනුම නොමැති වීම. ඒ අඩුපාඩුව සම්පූර්ණ කරන්න අපට DP අධ්‍යාපන ආයතනය මුණ ගැහුණා. එහි කළමනාකාරීත්වය අපිට ලොකු සහයෝගයක් මේ මාස කීපයට ලබා දුන්නා. අපේ ළමයි 20ක් පමණ ඒ පුහුණු වීම කටයුතු වල නිරයුක්ත වුණ නිසා ඒ දරුවෝ අපේ පාසලේ අනිත් ළමයින්ට එක සහයෝගයක් වෙන විදියට කටයුතු කරනවා. ඒ පිළිබඳව මම ඒ නිර්මාතෘතුමාටත් ඒ කළමනාකාරීත්වයටත් ඉතාමත්ම ස්තුතිවන්ත වෙනවා. මේ වෙනකොට IT කැම්පස් 92ක් ඇරලා තියෙනවා. කැම්පස් වලට ඇවිල්ලා ළමයි 80,000ක් ඉගෙන ගන්නවා. ඔන්ලයින් ඉගෙන ගන්නවා 125,000. ඒ කියන්නේ 205,000යි. මම මිලියන් එකකට තමයි උගන්වන්න හදන්නේ. දැන් මේ වෙනකොටත් 120ක් අපි ඇචීව් කරලා ඉවරයි. අපිට උගන්වන්න අපේ අම්මලා තාත්තලා ගොඩක් මහන්සි වෙනවා. ඒ වුණාට ඒක කරගන්න බැරි අම්මලා තාත්තලා මේ නුවරළේ ප්‍රදේශේ කොතරම් ඇද්ද? මොකද මේ දුෂ්කර පැත්තක ඉගෙන ගන්නවා කියන්නේ ගොඩාක්ම දුෂ්කර කාර්යයක්. මොකද මේක ගත්තොත් එහෙම ලක්ෂ 25ක් නොමිල දෙන්නවා කියන්නේ කවුද? ඇත්තට මේක හීනයක් වගේ. මේ කෝඩින් ආයතනයේ දම්මික පෙරේරා මහතා විසින් පිහිටවලා. ඉතින් මේ අපි වගේ දුප්පත් ළමයින්ට කළලා තියෙන මෙහෙවර ඇත්තටම කිව්වොත් එහෙම වචන වලින් පෙරලීමට නොහැකි. පරිගණකයට ගොඩක් බය වෙヒටියේ. කම්පියුටරේ අතින්ම තලලා තිබුණේ නැහැ. DP කෝඩින් කැම්පස් පටන් ගත්තට පස්සේ මම මෙහි ආවා. කලින් දවසේ මට ගොඩක් බය හිතුණා. ඊට පස්සේ මෙහි ටික ටික පුරුදු වෙද්දී මට ඒ බය ටික සම්පූර්ණයෙන් නැති වුණා. මම මෙහි ඇවිල්ලා පරිගණකය ගැන ගොඩක් ඉගෙන ගත්තා. මගේ නිර්මාණශීලී හැකියාව ගොඩක් වර්ධනය වෙලා තියෙනවා. මීට කලින් මම කෝඩින් ගැන කිසිම දැනුමක් නැහැ. මම කෝඩින් අහලවත් තිබුණේ නැහැ අතරම. කෝඩින් වල මොනවද කරන්න පුළුවන්, ඒකෙන් කොච්චර දුරට යන්න පුළුවන්ද වගේ දේවල් දැනගත්තේ මම කෝඩින් කරන්න පටන් ගත්තට පස්සේ. ඒකෙන් ගොඩක් දේවල් දැනටත් මම ඉගෙනගෙන තියෙනවා. ඉතින් මම මීට කලින් වෙබ්සයිට් කෝස් ගණනාවකට ගිහිල්ලා තිබ්බත් මේ විදිහට ලේසියෙන් වෙබ්සයිට් එකක් හදන්නේ කොහොමද කියලා ඉගෙනගෙන තිබුණේ නැහැ. IT මේ මුල් කාලේ ඉගෙනගෙන තිබුණාට මේ වගේ ඇඩ්වාන්ස් විදියට වෙබ්සයිට් හදන්න කෝඩ් කරන්න එහෙම දැනගෙන හිටියේ නැහැ.
මම මේ DP coding එකට ආවට පස්සේ තමයි මේ ඔක්කොම ඉගෙන ගත්තේ. මම ඉස්කෝලේදී IT පිළිබඳ පොඩි දැනුමක් තමයි දැනගෙන හිටියේ. නමුත් DP coding කරන්න පටන් ගත්තට පස්සේ විශාල දැනුමක් ආවා. අනිත් පළාත්වලට සාපේක්ෂව අපේ නුවරළිය කියන දිස්ත්‍රික්කය තුළදී අපිට IT අධාරණ තියෙන අවස්ථාව ගොඩාක් අඩුයි. දැනට මම coding පාඩමාලාවත් එක්ක මාස 6ක් කාලයක් රැඳිලා තියෙනවා. ඒ වගේම මම ඉස්කෝලේදීත් O level සහ A level වලට IT subject එක අධාරලා තියෙනවා. එම subject එකෙන් මට ඉදිරි වෘත්තීයමය ජීවිතයට ගොඩක් ලොකු අත්දැකීමක් සහ දැනුමක් ලැබුණේ නැහැ. එහෙත් මෙම DP coding පාඩමාලාව තුළින් ඉස්කෝලේදී හදාරන IT පාඩමාලාවට වඩා වැඩි දැනුමක් අපගේ වෘත්තීයමය ඉදිරි ජීවිතය සංවර්ධනය කර ගැනීම සඳහා ගොඩක් උපකාරී වුණා. අපි ඉස්කෝලේදී අපේ කම්පියුටර් එකත් එක්ක සම්බන්ධ වෙනාට වඩා මෙතෙන්ට අපි ඇවිල්ලා කම්පියුටර් එකත් එක්ක සම්බන්ධ වෙනකොට අපිට මෙතනින් ගොඩක් කියලා දුන්නේ වෘත්තීයමය මට්ටමින් ඉදිරියට යන්න. සමහර දරුවෝ හිටියා මගේ ගමේ කම්පියුටර් දැකපු නැති, කම්පියුටර් එකක් අල්ලපු නැති. අද වෙනකොට එහෙම මේ ආයතනයට ආපු දරුවෝ DPIT සහ කෝඩින් කැම්පස් එක තුල මොරටු විශ්වවිද්‍යාලය තුල උපාධි හදාරන දරුවන් කිහිප දෙනෙක් ඉන්නවා. ඒ සම්බන්ධයෙන් තියෙන දැඩි සතුටක්. දැක්ම අනුව මේ අධ්‍යාපනයෙන් පමණක් සීමා නොවී මේ අධ්‍යාපනය ලැබපු දරුවන්ට මේකෙන් ජීවත් වෙන්නටත් පුළුවන් ක්‍රමයක් තියෙන්නට ඕන. ඉතින් ඒකත් කල්පනා කරලා එතුමන් රැකියා අවස්ථාවලොත් දේශ විදේශ ආයතන මුල් කරගනිමින් ආරම්භ කරලා තිබෙනවා. ඉතින් ඒ අනුව අප IT කැම්පස් එකේ 50 දෙනෙක් මේ වෙනකොට අපි නිර්මාණය කරන්නට සැලසුම් කරලා කටයුතු කරලා තිබෙනවා. අපි ප්ලෑන් කරලා තියෙනවා ලෝකෙ කොහෙවත් කරලා නැහැ. අපි ළමයින්ට වැඩ කරන්න DP සිලිකන් වැලි ඔෆිස් අරින්. ඒ ඔෆිස් එක අරින්නේ ළමයට වැඩ කරන්න. කැම්පස් එකෙන් ගෙනගන්න ළමයින්ට තමන්ගේ ගමටම ගෙනහල්ලා මේ ඔෆිස් එක දානවා කියලා. මම හිතන්නේ අපිට මේ ළඟම තියෙන තව පන්සලක අපිට මේ වගේ බිල්ඩින් එකක DP සිලිකන් වැලි ඔෆිස් එකක් අරින්න ඕනේ. මම කියන්න කැමති ඕගොල්ලන්ටත් අපි DP සිලිකන් වැලි ඔෆිස් එකක් දෙනවා. ඒක නොබෝ දිනකින්ම හදනවා. ඒතර හැදුවට පස්සේ ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් ඕගොල්ලන්ගේ ගමේම software engineers වැඩ කරන්න පුළුවන් DP සිලිකන් වැලි ඔෆිස් එකක් දෙනවා. මේ ඔක්කොම හැදුවාම මේ ප්‍රශ්න ඔක්කොම ඉවරයි. ආයි කවදාකවත් අර ඕගොල්ලෝ හිතන ඩොලර් එක 660ට යන්නේ නැහැ. මොකද මේ ළමයි ඔක්කොම උපයන්නේ ඩොලර්. ඒතර එහෙම ඩොලර් උපයනකොට ආයි ඩොලරකේ යගේ වැඩි වෙන්නේ නැහැ. අද මේ වටිනා අවස්ථාව නිර්මාණය වන්නේ නුවරඑළිය DP Education IT කැම්පස්හි ඉගෙනුම ලබන දූ දරුවන් ඔවුන්ගේ ව්‍යාපෘති සාර්ථකව අවසන් කිරීම හේතු කොටගෙන ඔවුන්ට සහතික පත්‍ර ප්‍රදානය කිරීම ඔවුන්ව ඇගීමේ සුවිශේෂී අවස්ථාවයි. DP Education කිව්වට කිසිම දැනුමක් මටවත් තිබෙන්නේ නැහැ. යන්න යන්න තමයි ඒකේ තේරෙන්නේ. මට දුව ඇවිල්ලා කිව්වා අම්මා මේකේ මෙච්චර දේවල් අපිට කියලා දෙනවා කියලා. දැන් මට ඇවිල්ලා කියනවා මම අර ප්‍රොජෙක්ට් එක කරා මේ ප්‍රොජෙක්ට් එක කරා අම්මා ඒක කරගෙන යද්දී ගොඩක් ආසයි කියලා. IT ගැන චුට්ටක් කුතුහලයක් තිබ්බා. හැබැයි කෝඩින් ඉගෙන ගන්නකොට මට ඉන්ට්‍රස්ට් එකක් වගේම මගේ නොලෙජ් එක වර්ධනය වුණා. මම හිතන්නේ ධම්මික පෙරේරා මහත්මයා මේ කරන එක මුළු රටේම ඉන්න අපි වගේ පුංචි මල් කැකුළුවන්ට වටිනා දෙයක්. In an area like Nuwaraliya, the educational facilities are very less, so this course is very useful for us. The course structure was very easy to learn and understand, so it created me a positive learning environment. My favorite part was Microbit. There I learned about robotics. It was very interesting. And after doing this course, I increased my computer knowledge and skills. Skills like my confidence level, problem solving, and I can face challenges.
කුඩා කල සිටම තොරතුරු තාක්ෂණවේදය සහ සංගීතය ඡායාරූපකරණය වැනි අංශවලට මට ලොකු ආශාවක් තිබුණා. දැන් මම මොරටු විශ්වවිද්‍යාලයේ ෆුල් ස්ටැක් වෙබ් ඩෙවලොප් පාඩමාලා හදාරනවා. මම ඇප්ලැබ් භාවිතයෙන් මේ වෙද්දි වෙබ් බ්‍රවසරයක් සහ තංකබල් භාවිතයෙන් මම ට්‍රන්ස්ලේට් ඇප් එකක් මේ වෙද්දි නිර්මාණය කර තිබෙනවා. ඉතින් මෙම නිර්මාණ සිදුකිරීමට මට මූලිකම දැනුම් ලැබුණේ ඩීපී කෝඩින් පාසල් තුනින්. HTML, CSS, JavaScript වැනි ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් ඉගෙනගෙන තියෙනවා. එම දැනුමෙන් වෙබ්සයිට් 6ක්, ඒ වගේම මොබයිල් ඇප් එකක් සහ මොබයිල් ගේම්ස් මේ වෙනකොට නිර්මාණය කරලා තියෙනවා. මම මේ පාඩමාල තුලින් ලැබුණු දැනුමෙන් වෙබ් අඩවිය නිර්මාණය කළා. වෙබ් අඩවිය නම තමයි සීහෙල් කියන්නේ. මේ වෙබ් අඩවියේ අරමුණ තමයි දැනට ශ්‍රී ලංකාවේ තියෙන බහුල රෙඩ රෝග වර්ග සහ ඒ වගේ තොරතුරු, ඒ වගේම රෙඩ රෝගවල ලක්ෂණ සහ එම රෙඩ රෝගවලට කොහොමද විසඳුම් සොයාගන්න යන කාරණා මෙම වෙබ් අඩවියට මම ඇතුළත් කරලා තියෙනවා. මට මීට කලින් මේ වගේ ලොකු උත්සවයකට සම්බන්ධ වෙලා මම නිර්මාණය කරපු වෙබ් අඩවියත් සියලු දෙනාටම පෙන්වන්න මට හැකියාව ලැබුණා. ඉස්කෝලේ ලාපු ගමන් හවස කොහොම හරි මොන වැඩේ තිබුණත් එදාට යන්න ඕන කෝඩින් වලට යන්න ඕන අම්මා කියලා හැමදාම යනවා. එහෙම ඇවිල්ලා හැමදාම කියනවා අම්මා මම මෙච්චර කෝඩින් කරා මෙච්චර මේව කරා කියලා. ඒ වුණාට ගෙදර අපිට ඔය අටු ගන්නන්න ලැප් එකක්වත් කම්පියුටර් එකක්වත් මුකුත් තිබ්බේ නැහැ. මාසයක් විතර යනකොට තමයි මට කෝල් එකක් ආවා ස්කෝල් ළඟ ඉන්නකොට. කෝල් කරේ ඩීපී එකේ මහත්තේ, "පුතේ ඔයා තමයි ලංකාවෙන් ජයග්‍රහණය කරලා තින්නේ. ඔයාට මෙහෙම ටැප් පරිගණකයක් තියෙනවා." කිව්වට පස්සේ මෙයාට හරි සතුටුයි. ගෙදර ඇවිල්ලත් අයියත් එක්කත් රණ්ඩු වෙනවා. ඉඳගෙන ඔයා කිව්වනේ මේ මට හම්බු වෙන්නේ නැහැ කියලා. මං තමයි දිනලා තින්නේ කියලා. ඉතින් හරි සතුටෙන් හිටියා. මේ වරදිත්ව ලෝක ළමා දිනේ උත්සවයේ එම සරගලි මං ගේම් එකත් ඇප්ලයි කරා. මම ශ්‍රී ලංකාවෙන් ප්‍රතිස්ථානය ලබා ගත්තා. මට ඒකෙන ගොඩක් සතුටුයි. මට මේ වගේ ඇප් එකක් හදන්න ලැබුණේ ධම්මිකස අපේ පන්සලට කම්පියුටර් ලැබ් එකක් පරිත්‍යාග කරන නිසා. රජයේ විසින් කළ යුතු ක්‍රියාවක් තමයි ධම්මික පෙරහර මැතිතුමන් මේ ආකාරයට නුවරළි ප්‍රදේශයට ලබා දීලා තියෙන්නේ. අපි දරුවෝ ගොඩාක් ලොකු තත්ත්වයකට යයි කියලා ඇත්තටම ලොකු විශ්වාසයක් තියෙනවා. මගේ දරුවෝ ඇතුළු රටේ ඉන්න සියලුම දරුවෝ වෙනුවෙන් මේ කරන උපකාරයට ගොඩාක් බොහොමත් ස්තුතියි. දුෂ්කරතා මැද තමයි ජීවිතේ ගැටගාගෙන යන්නේ. මේ වගේ දුප්පත් පවුලෙන් ඉන්න තවත් ළමයිට ගොඩක් වටිනා මේ වගේ නොමිලේ අධ්‍යාපනය ලබා දීම පිළිබඳව මේ වගේ ලක්ෂ 25ක් වටිනා කෝස් එකක් මම කවදාවත් හිතුවේ නැහැ නොමිලේ කර ඉගෙන ගන්න පුළුවන් වෙයි කියලා. ධම්මික පෙරේරා මහත්තයාට ස්තුතිවන්ත වෙන්න. මම දැන් කම්පියුටර් එකේ හැම වෙලාවෙම වැඩ කරනවා. අපිටම කියලා මේ විදිහට කම්පියුටර් එකක් අල්ලලා ඉගෙන ගන්න හම්බෙච්චිද ගැන ඇත්තටම ගොඩක් සතුටුයි. ධම්මික පෙරේරා මැතිතුමන් විසින් අපිට මෙහි IT කැම්පස් ලබා දුන්න හින්දා දැන් අපිට පරිගණක ගැන තිබුණු බයක් නැති වුණා. ධම්මික පෙරේරා මැතිතුමනි, අපිට මේක ලබා දුන්නේ නැත්නම් අපිට පරිගණක ගැන ඉගෙන ගන්න බැරුව තියන්නේ නැතිබ්බේ. මම දැන් මෙහෙත් ඇවිල්ලා මාස දෙක තුනක් විතර වෙනවා. මම මේක ගොඩක් ආසාවෙන් කරන්නේ. මගේ අම්මයි තාත්තයි දැන් මං හොඳයි කියලා කියනවා. ඉදිරියට යන්න පුළුවන් කියලා මට ලොකු විශ්වාසයක් තියෙනවා. මගේ අනාගතය ගොඩක් සාර්ථක වෙයි මේක ඉගෙන ගත්තට පස්සේ. දුප්පත් සිතුන් සිතින් දුරලා යන්න අපේ දරුවන්ට ධෛර්යයක් වෙන එතුමාට ගොඩක් ස්තුතියි කියලා තමයි කියන්න දෙන්නේ මට.